සියලු ශ්‍රී ලාංකීය ජනතාවට නිදහස් දිනයක් කියලා දිනයක් තියෙන බව අපි දන්නවා. එය පෙබ්‍රුවාරි මාසේ 4 වෙනි. අද අපි මේ ආකාරයට කියතුමන්ලා හා කන්‍යා සෝරියන් හැටියට මේ පාරේ රැඳෙන්නේ දුක් විඳින ජනතාව සමග අපේ තියනා වූ ඒ ඔවුන් ගැන තියනා වූ කැක්කුම ඔවුන් ගැන තියනා වූ උනන්දුව ඔවුන් ගැන තියනා වූ සංවේදීකම ප්‍රකාශ කරන්න. අපි දන්නවා ශ්‍රී ලංකාව මේ අවුරුදු 75 පුරාවටම ආපු ගමන තුල ඒ නායකයෝ පරාර්ථකාමීව වැඩ කළා නම් ඒ නායකයෝ ජනතාව ගැන ඉතාම උනන්දුවෙන් කටයුතු කළා නම් අවුරුදු 75කට පස්සේ අපි හිඟමනේ යන ජනතාවක් බවට පත් වෙන්නට තිබෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා අද අපි හිඟමනේ යන ජනතාවක්. කවුද අපිට වැඩිපුර උදව් කරන්නේ? එයාලට කොහොමද අපි වැඩිපුර අපේ අවශ්‍යතා කියලා හඳා වැටෙන්නේ කියන තත්වයක ඉන්න ජනතාවක් බවට අපිව පත් කරලා. මම හිතන්නේ ඒ තමයි අපේ තියෙන භයානකම ඛේද වාචක. ඉතින් මෙවැනි වාතාවරණයක අපි කොහොමද නිදහස සමරන්නේ? ඒකයි අපි මේ හඬගා කියන්නට හදන්නේ. මේ රටේ ජනතාව හාමතේ ඉන්නකොට මේ රටේ ජනතාවට බේත් නැතිකොට මේ රටේ ජනතාවට තමුන්ගේ වැඩ කටයුතු කරාගෙන යන්නට අවකාශයක් නැතිකොට ඊට උඩින් බදුබර කරපිටට පටවනකොට කොහොමද නිදහසක් තියෙන්නේ? මේ හැම දෙයක් තුළම නිදහස නැත්තේ ජනතාවට විතරයි කියලායි අපිට හැඟෙන්නේ. නායකයින්ට නිදහස ගැන තියෙන බොහෝම ආඩම්බරයක්. ඒ හින්දා තමයි අපි ලැජ්ජ නොවි මේ ආඩම්බරය රැකගන්න ආඩම්බර ජනතාවක් හැටියට ප්‍රකාශ කරන්න අපි මිලියන ගාණක් වියදම් කරලා රාජ අද ජාතික නිදහස් උත්සවයක් පවත්වන්නේ ගෝල් ෆේස් පිටියේ. ජනතාව හඳගා කිව්වා ඒ මුදල් වැය කරන්න ජනතාවට සහන දෙන්න. ඒ මුදල් වැය කරන්න ජනතාවට තියෙන මේ අපහසුතාවලින් ගොඩ එන්නට ඒ මුදල් වැය කරන්න මේ රටේ යහපතක් වෙන්න කියන කතන්දරය මම හිතන ජනතාව හැම පැත්තෙම කිව්වා. නමුත් ඒකක් ගණන් ගත්තේ නැති සංවේදී නැති නායකයෝ ඒ තමුන්ට ඕන දේ කරනවා, තමුන්ට ඕන විදියට ජීවත් වෙන්නට උත්සාහ කරනවා. ජනතාවට පටිතද කරාගන්න කියන නායකයෝ තමුන්ගේ තියෙන සියලුම පහසුකම් වැඩි දියුණු කරගන්න. ඒක අපි හොඳටම දකිනවා මේ කාල පරිච්ඡේදයේ. ඉතින් අපිට හඳගා කියන්න තියෙන්නේ කෝ අපේ නිදහස. නිදහසයිති ජනතාවටයි, පාලකයන්ට නෙමෙයි. එම නිසා ඒ නිදහසේ ජීවත් වෙන්නට තියෙන අවකාශය ජනතාවෙන් උදුරා ගන්නට එපා. අපි දැක්කා ඊයේ එල්ෆිනිස්ටන් එක ඉස්සරහ අපිට හිටපු ඒ සාමකාමී ඒ අපේ සහෝදර සහෝදරියන්ට රෑ 11 12 අතර වෙනකොට පඩම් ගත්තා ගහන්න. ජල පහරවල්, කඳුළු ගෑස්, ඊට පස්සේ බැටන් වලින් ගහපු තත්ත්වයක් අපි දැක්කා. ඒක තමයි නිදහස ගැන අදහස් ප්‍රකාශ කරන්න නිදහස එකතු වෙන ජනතාවට සලකන විදිය. මේ මර්ධනය මම හිතන්නේ අපි කවුරුත් පිළිගන්න මර්ධනයක් නෙමෙයි. එම නිසා ඒ තාක් දුරට ඒ මර්ධනය තියෙන තාක් දුරට සහ ජනතාවගේ හඬ යටපත් කරන්නට උත්සාහ කරන තාක්කල් ජනතාව නිදහස නැහැ. එම නිසා අපි ඉතා උනන්දුවෙන් හඬගා කියනවා නියම නිදහස ජනතාවට ලබා දෙන්නට නම් ජනතාව ගැන කක්කුමක් නැති ජනතාවට සංවේදී නැති මේ නායකයෝ අනිවාර්යයෙන්ම ඒ තැන් වලින් යන්නටම වෙනවා. මොකද යාලා ජනතාව ගැන උනන්දුවෙන් ඉන්න අය සංවේදී අය නමේ. එම නිසා අපි ජනතාවට කියනවා හඬගා කියනවා එක්වන්න. මේ වෙනස එදා අරගලය තුලින් දකින්නට අදපු ඒ වෙනස දකින්නට අත්වල බැඳගන්න. ඔබට එනවා ඉදිරියේදී එවැනි අවස්ථා. ඔබ සංවේදීව මේ රට පාලනය කරන්න පුළුවන්, මේ රට ගැන කැක්කුමක් තියෙන, මේ රටේ ජනතාව ගැන උනන්දු වෙන නායකයන් බිහි කරන්නට උත්සාහ කරන්න කියන ඒ ඉල්ලීම කරමින්
අපි නිරන්තරයෙන්ම ජනතාවත් එක්ක ඉන්නවයි කියන ඒ අපේ ප්‍රකාශනය නැත්නම් අපේ ඒ ශක්තිය ඒ අපේ ප්‍රතිඥාව දෙමින් අපි සියලු දෙනාම එක්කාසු වෙමු අපි සියලු දෙනාම නිදහස් දේශයක් කරා අප රට රැගෙන යමු ඒ නිදහස අපිට රැගෙන යන්නට වෙන්නේ පිටස්තරයන්ගෙන් නෙමෙයි මේ රට ඇතුළේ ඉඳගෙන මේ රට සූරා කරන මේ රට විනාශයට ඇදලා දාන අපේම පාලකයන්ගෙන් කියන ඒ පණිවිඩය දෙමින් අමනිහඬ වෙනවා ස්තුතියි।